ඉතින් අද උඹලට ආදරෙන් කවුරුවත් නැහැ. හැම වෙලාවෙම හැම මොහොතකම විශේෂයෙන්ම මං අහනවා මේම පිරිමින්ගෙන්. පිරිමි තතරින්නම්කෝ ගෑනු දිහාට හරින්නම්කෝ. දැන් ගෑනු මොකුත් කතා කරන්න ගියේ නැහැනේ. දැන් කෙටියෙන්ම කියලා දෙන්නම්කෝ. ගෙදරක සීදේවිය සියාකාන්තව නේද? මූසල දේවි. එනවා කියන්නේ උඩින්ද පොළොව බලන්ද කොහෙන්ද එනවා කියන්නේ. ඔය දැන් ගොඩක් කට්ටිය ආසන් සීදේවි ගෙදරට එනවට නේ? සියාකාන්තව එනවට නේ ආසා? ඒ කියන්නේ ගෙදර දියුණුව නේ බලන්නේ? ආහරි මට ගියපියව කොහෙ ඉන පිරිමින්ගෙන් ආන්න. යන්න අතර පොඩ්ඩක් ඉතින් ඔක ආන්නත් පුළුවන් පුතේ ඔක සමහරවිට කේන් දෙන එක ඒ වැඩි. ඈ මොකද මම උඹලට වෙදකම් කරන්නත් එපා. උඹලා මට බැන බැන යනවා නම් මට ගැටලුවක් නැහැ. ආයි මම උඹලට වෙදකම් කරන්නත් එපා. උඹලා මට බයිනවා මම උඹලට වෙදකම් කරනවා. ඉතින් උතනයි මට තියෙන එක ගැටලුව. හරි. ගෙදර සියාකාන්තාවක් ඉන්නව නම් ගෙදර බිනියගේ ඔළුව කොහොම තියෙන්න ඕනද? උඹලා හිතන්නේ. නිරාවුල් මනසෙන් සුන්දර ජීවිතයක් ලැබිය යුතුමයි නේ. මං ආන උඹලගෙන් ඒ සුන්දර ජීවිතේ තියෙනවද? නෑ. නෑ. පිරිමින්ගෙන් ආන. හැකයක නෙමෙයි ගෑනු දුවනවා මං පිරිමින්ව මෙතන කතා කරෙව්වොත්. මේ ඔක්කොම පරදේට හරි කතා කරවන්න පුළුවන් මට. බය නැතුව කියන්නේ. හිතපල්ලා බා. ගෙදර ගෑනේ ගෙදර මිනිහා ගෙදර එනවා වැඩ කර ඇරලා අර පන්න මේ පන්න දානකොට මිනිහා පිරිමින්ගෙන් මං අහන උඹලට මොකද හිතෙන්නේ? මම සතුටුයිද ගෙදර ඉන්න? වැඩ පොලේ කියලා හොඳයි කියලා හිතුවා. ඩක හැක හැක ගා කල්පනා කරපුවා මේ පිරිමි ටිකක් කතා කරන්නේ මෙතන. ඈ තොපි හිතපියව මෙව්වා. තොපේ වරද? තොපේ වරදින් තාම මුළු පවුලක් විනාශ වෙන්නේ හිතපියව. ඈ තොපිට ඕන සුදියයි බුදියයි විතරයි. ඈ තොපි දන්නවා තොපියව මිනිස්සු විඳින දුක. ඈ අද මිනිස්සු මේ නන්න ඕවා ඉතින් කතා කරන්ද මට අමාරුයි. මගේ භාෂාව වෙනස් වෙන නිසා. ඉතින් හිතපල්ලා මුළු පවුලම සිවි විභූතිය තියෙන්නේ පිරිමි අතේ නෙමෙයි කාන්තාවත්. ඇයි මම බය නැතුව කියනවා. ගෙදර ගෑනේ මිනිහව සතුටින් තිබ්බොත් මොකද වෙන්නේ? මුළු පවුලම ලස්සන වෙන්නේ නැද්ද? එහෙනම් සියාකාන්තාවක් වේව තොපි. තොපි ඔක්කොම මූදලියෝ. ඈ සියාකාන්තාවක් වේව. ත්‍රිදේවියක් පියව. ත්‍රිදේවියක් පියව කියන්නේ මොකද්ද? කොහමද? ලොකුවට හැමදේම ඕන කරන්න කාටද? ළමයාගේ කොටාලු උත්සවයක් ආවොත් ඒක ලොකුවට ගන්න ඕන වෙන්නේ කාටද? කපාදේ ගන්න යද්දිත් ලොකුවට ගන්න ඕන කියන්නේ කවුද? කොල්ල බලන කොමාරිස් මේක ගහලා දාන්න. බෑ ඌට එතන ඉඳ දෙන්නේ නැහැ. අර පැත්තේ කපරලා ගන්නවා ලස්සන නේද? දාන්න පුළුවන් ගැට ටික දාලා හිර කරලා මේකව ගන්නවා. ඈ අපි මෙහෙම කරමු අම්මට ඉතින් මගුල් ගේ ගන්න ලක්ෂ 5 2 3 ඉවර කරන්න බලා. සමහරුන්ට ලක්ෂ 5 ඉවරයි සමහරුන්ට 5 ඉවර කරන්න බලන් ගත්තාම 10 ඉවර වෙන්නේ. ඉතින් අර අමතරකද තමන්ගා පහක් තිබිලානේ කරන්න සැලසුම් ඔක්කොම කරන්න ගන්නෙ. 10ක් යනකොට මොකද වෙන්නේ? පහක් නෑනේ. ණය වෙලා නේද? ණය ගෙවනකොට ජීවිතේ ඉන්පස්සේ මගුලෙන් බදවන්න ණය ගෙවන්න ගන්න. ඊට පස්සේ ගන්න මාසපඩියෙන් මාසපඩිය අරගෙන කොටසක් ගෙවන්න වෙනකොට මොකද වෙන්නේ ඔළුවට? නහා බරක් නේ. උඹලයි බර දරපුවයි මෙතන ඉන්නව නෑ කියන්න බෑ ඔය. ඉතින් උඹලට බාරයි මින් එහාට උඹලගේ ජීවිතය ගැන මට අයිතිය නෑ. උඹලගේ ජීවිතේ උඹලගේ ජීවිතය අයිති කාටද? උඹලට. මට අයිති නෑ පුතා. මට කියලා දෙන්න අයිතිය තියෙන හින්දා තමයි මම බය නැතුව මේ කියන්නේ. මට අයිතිය තියෙනවා. මං දෙයක් හොයා ගන්නවා දකින්නවා මට ඒක කියන්න අයිතිය තියෙනවා. ඉතින් මං කියනවා. ගන්න නොගන්න එක අපේ. මට අදාල නෑ. උඹලට මාව පේන ආකාරයට මට වැටන්නේ නැහැ. කොටසකට හොද වෙන්න පුළුවන්, කොටසක් නරක් වෙන්න පුළුවන්, කොටසක් දෙවියෙක් වගේ වෙන්න පුළුවන්, කොටසක් යකෙක් වගේ වෙන්න පුළුවන්. ඉතින් මට අදාල නැහැ. මම මට පේන්න විතරයි මං හැමදේම කරන්නේ. මම මාව දකින්නයි මං උත්සාහ කරන්නේ. ඒ මට ඇති. දැන් එන අපේ කාන්තාව ටික. අප්පා. පොඩයි නාවියව. හිතපල්ලා. උඹලගේ අතේ තමයි ජීවිතේ ලක්ෂණ තියෙන්නේ. මුළු පවුලෙම ලස්සන තමන් හදාගනින්න. එතකොට නිකම්ම මේ ඔළුව නිරවුල් වෙන තැන උඹලට අවශ්‍ය දේවල් ඔක්කොම මොකද වෙන්නේ? ලැබෙනවා ලැබෙනවා බං. මමයි කියන්නේ. බලලා බලපල්ලා.